third Derana Film Awards. දෙරණ සිනමා සම්මාන 2015 උළෙලට සමගාමීව පවත්වන අපේ රටේ සිනමාව හා ඒ සම්බන්ධ විවිධ වූ කාරණා පිළිබඳව කතා බහ කරන අවසාන වැඩසටහනත් එක්ක ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් දෙරණ සිනමා සම්මාන උළෙල 2015 පවත්වන්නට සීලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන නොවැම්බර් 13 වෙනිදා රාත්‍රී 7 සිට සජීවීව ටීවී දෙරණ ඔස්සේ ඔබට නරඹන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා. මේවරත් ඉතින් හැමදා මතක් කරන විදිහටම තරංකාරී අංශයේ සම්මාන සහ හෙට දවසේ සිනමාව ජනප්‍රිය අංශයේ සම්මාන ආකාරයෙන් තමයි සම්මාන ප්‍රදානය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් තරංකාරී අංශයේ සම්මාන 18ක් තියෙනවා. හෙට දවසේ සිනමාව වෙනුවෙන් සම්මාන 4ක් වෙන් කරලා තියෙනවා. ජනප්‍රිය අංශයේ සම්මාන වෙනුවෙන් සම්මාන 3ක් වෙන් කරලා තියෙනවා. මේ ජනප්‍රිය අංශයේ සිනමා සම්මාන වෙනුවෙන් ඔබ ඔබගේ මනාපය පළ කරන්නට අවශ්‍යයි. ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිලිය සහ ජනප්‍රියම සිනමා ගීතය වෙනුවෙන් තමයි ජනප්‍රිය අංශයේ සම්මාන පිරිනැමීම සිද්ධ කරන්නේ. ඉතින් මම හිතන්නේ ඔබ මේනකොටත් ඔබ කැමති නළුවාට, නිලියට සිනමා ගීතයට ඔබේ මනාපය පළ කරලා ඇති. එහෙම කළේ නැත්නම් කැමැත්තක් තියෙනවා ඔබට පළ කරන්නට අවස්ථාවක් තියෙනවා. තව සතියකින් මේ සීල කටයුතු අවසන් වෙනවා. නොවැම්බර් මාසේ 13 වෙනිදා රාත්‍රී 7 සිට සජීවී ඔබට ටීවී දෙරණ ඔස්සේ දෙරණ සිනමා සම්මාන 2015 නරඹන්නට අවස්ථාව තියෙනවා. එමනම් අපි අපේ සාකච්ඡාව අද දවසේ ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. සාකච්ඡාව සඳහා අද දවසේ අපි ආරාධනය කරලා තියෙනවා සංගීතවේදී අජිත් කුමාරසිරි මහතා, අයිබෝන් කියලා පිළිගන්න අජිත් ඔබ. ඒ වගේම නවරත්නම් කේසවරාජන්, ඔහු තිර රචනා ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, විශේෂයෙන් ඔහු උතුරේ සිනමාකරුවෙක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. යුද්ධයට පෙරත්, යුද්ධ පවතින කාලවකවානුවත් දැනුත් ඔහු තමුගේ නිර්මාණකරණයේ යෙදෙමින් සිටින කෙනෙක්. ඒත් එක්කම මේ පැත්තේ ඉන්නවා සුමිත් චාමින්ද, ඔහු දේශපාලන විශ්ලේෂකෙක්. අපි මේ යුද්ධය සහ සිනමාව කියන මාතෘකාව කතා බහ කරන සහට ඒ සම්බන්ධ බොහෝ දේවල් කියනට ඇති. ඒ වගේම මහේන්ද්‍ර පෙරරා, රංගන ශිල්පී, ඔහු විවිධ සිනමා කෘති වලට සම්බන්ධ වුණු කෙනෙක්. ඔහුටත් යම් අදහසක් ඇති මේ යුද්ධය පැවති කාලවකවානුව සහ පෙරට සිනමාවට ඒ බලපෑමක් විදිහට එල්ල වුණේ කොහොමද කියන එක පිළිබඳව සහ මේ ඒ සම්බන්ධ නිර්මාණය වුණු බොහෝ නිර්මාණවලට ඔහු සහ සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඔබ මේ ජනප්‍රිය සිනමා කැටගරියේත් ඔබ මේ නාම යෝජනා ඉන්නවා. හිතාගන්න බැරි දෙයක් ඒක. අංකේ මෙහෙම කියලා කිව්ව හැකි වුණා. මගේ අංකේ මේක. මනාපයක් දෙන්න කියලා. හොඳයි. අජිත්, අපි අජිත්ගෙන් පටන් ගමු මේ කතන්දර. අජිත්, මේ යුද්ධය සහ සිනමාව අපේ රටේ, යුද්ධය සහ සිනමාව කියන දේ වචන දෙක මම දුන්නොත් ඔබ කොහොමද මේක පටන් ගන්නේ? ගණන් වැඩි නිකන් දෙකක් විදිහට ගන්න නැතුව මම කැමති එකට තියන් වචන එකතු කරන්න. මේ යුද්ධමය දේවල් සහ සිනමාව කියලා ගත්තොත් හරි ගොඩක් දේවල් ගැන කතා කරන්න පුළුවන් වගේ. කියන්නේ ඩිරෙක් යුද්ධය සහ සිනමාව කියම අර ෆයිට් එකයි ඒක ෂූට් කරපු එකක් වගේ වෙනවා. නිකන් ජස්ට් ෆයිට් එක විතරයි තියෙන්නේ. හැබැයි යුද්ධමය තත්ත්වයන් කිව්වොත් ඒ කියන්නේ ඒ කන්ඩිෂන්ස් ගත්තම එක එක යුද්ධයේ ඇතුලේ සිද්ධ වෙච්ච දේවල්, ඒ යුද්ධෙත් එක්ක සම්බන්ධ වුණු අපි වගේ මිනිස්සු කොහොමද ඒවට බය වුණේ, ඒවට කැමති වුණේ, ඒවට හිනා වුණේ වගේ තවත් ගොඩක් දේවල් ගත්තොත් මං කැමති යුද්ධය සහ සිනමාව කියන්නේ නැතුව යුද්ධමය තත්ත්වයක් ඇතුලේ සිනමාව නැත්තම් යුද්ධමය දේවල් එක්ක කොහොමද අපි සම්බන්ධ වුණේ සහ වැඩ කරේ ඒ වගේ තැනකින් කතා කරනවා නම් මට ටිකක් ඒක අපි ඒ වගේ තැනකින් කතා කරමු. ඔව්, ප්‍රශ්නයක් නෑ. මොකද අර ඔබ 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 මොන හරි එහෙම ඔබට එහෙම මේ 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 ඒ වගේ දේවල් වලට දායක වෙන්න හැකි වුණාද? ඔබ ඒ වගේ දේවල් වල වැඩ කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ 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 මොකද්ද ඔබට මේ ගැන කියන්නේ? යුද්ධය ගැන තිබිච්ච නම් මට නම් එක ෆිල්ම් එකක් වැඩ කරේ ඉස්සලම් මගේ ෆිල්ම් එක, අලිමංකඩ ෆිල්ම් එක. ඒක තමයි මගේ අත්දැකීම සිනමාව ඇතුලේ පළවෙනි ඒ වගේ චිත්‍රපටයකට කොහොමද මියුසික් කරන්නේ කියන එක එක්ස්පෙරිමන්ට් කරද්දි ඒකට මම ටිකක් නොතේරුණාට මම ගොඩක් LTTEගේ තීම්ස් හරියට පාවිච්චි කරා. ඒ ෆිල්ම් එක ඇරිදින් දේවල් ස්ටඩි කරා ඇවිද්දා. සා යුද්ධයේ තියෙන කාලේ මම ගොඩක් ඒ සමහර පැතිවල ගිහලා කොන්සර්ට් කරලා තියෙනවා. ඉතින් ඒ සටන් කාමින් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අත්දැකීම් තියෙනවා මට. ඉතින් ඒකින් දැන් මං කිව්වේ යුද්ධය සහ සිනමාව කියනකොට යුද්ධය සහ සිනමාවත් එක්ක අපි කොහොමද මේ සම්බන්ධ වුණේ දේවල් වලට සහ ඒවට මොනවාද කොහොමද ඒවට ප්‍රතිචාර දැක්වේ
ඒ වගේ ගණිද්දි තමයි මට නම් කරුණ තියෙන්නේ කතා කරන්න ඇතර මම කිව්වද චිත්‍රපටයක් වුණත් ඉතින් ගොඩක් මං හිතනවා ඒ වගේ ඉතින් මේ මෙතන දැන් කේසා ඉන්නවා එයාට අදහස් ටිකක් තියෙනවා දැන් එක්සැම්පල් එකක් දෙන්න මෑත කාලේ ඒ යුද්ධයට ගොඩක් ආව එකක් තමයි මේ වටහිර ඒ ස්ලෝගන්ස් හරහාවේ මේ යුද්ධයට ජාග්‍රහයකින් නොමැත කියලා එක පාට ගේ පෙරදාව අලුත් අර ආණ්ඩුවේ තිබිච්ච සාම ව්‍යාපෘතියත් එක්ක යුද්ධයට ජාග්‍රහයකින් නොමැත. හැබැයි මං හිතනවා මේ කේසා වගේ කෙනෙක් ඊට වඩා වෙනත් දේවලුත් ගේනවා එයා සිනමාකාරයෙක් විදිහට. ඒ සිනමා ඇතුළේ ඉතින් අපිට පුළුවන් තව කතා කරන්න මේ මම පොඩි පොඩි ආරම්භයක් විදිහට අජිත්ගෙන් පටන් ගත්තා. මම හිතන කේසව ඔබගෙන් අපි පටන් ගමු ඊළඟ කාරණාවට යන්න මේ. දැන් ඔබ ඔබගේ නිර්මාණ කටයුතු යුද්ධය ආරම්භ වෙන්න කලින් නම් ඒ වගේ පසුබිම්මක් සැකසෙමින් තියෙන වෙලාවක ඔබ ඔබගේ නිර්මාණ කටයුතු පටන් ගන්නවා යුද්ධය පවතින වෙලාවේ. සහ ඒ අවසාන ඒ ඉවර වුණාට පස්සෙත් ඔබ ඔබගේ නිර්මාණ කටයුතු තාම යෙදෙනවා. මේ යුද්ධය පැවති වකවානු ඇතුළේ සහ ඊට පෙර සහ පසු මේ සිනමාව අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච හැටි ඔබට බලපාපු හැටි විශේෂයෙන් මොකක්ද හිතන්නේ? ඒකෙන් මම කියපු විදිහට ලංකාවේ විතරයි යුද්ධේ යනකොටම යුද්ධ ගැන සිනමා කරපු රටක් මම හිතන්නේ. මගේ නොලෙජ් එක ඇතුළ මම හිතනකොට එහෙමයි. දනුත් දෙවෙනි සෙකන්ඩ් බර්ඩ් වෝ ගැන දනුස් ෆිල්ම් සිනමා ජීවිතන කටිය නෙවෙයි දැන් ඒක කරන්නේ. නමුත් ඒ ගැන ස්ටඩි කරනවා කරනවා. මගේ සිනමාව වෙනසයි, පොඩ්ඩක් වෙනසයි. මට පොඩ්ඩක් ආසාව තිබුණා සිනමාකරුවෙක් වෙන්න, අධ්‍යක්ෂෙක් වෙන්න, නළුවෙක් වෙන්න ආසාවක් තිබුණා. ට්‍රයි කරා බැරි වුණා. ඉතින් මම හොයන්න පටන් ගත්තා කොහොමද සිනමා කරන්නේ අපිම කරමු කියලා. හොයන්න පටන් ගත්තාට පස්සේ මට නළුවෙක් වෙන්නට වඩා මට ආසයි දෙමළ ලංකාව ඊළඟ දෙමළට සිනමාවක් අපි හදන්න ඕනේ. අපේ කල්චර් අපි අපිට දන්නේ මීට පෙර මට තේරුම් තිබුණේ සිනමා කියන්නේ අර දකුණු ඉන්දියාවේ ඉඳලා දෙමළ සිනමා. ඊට පස්සේ මට තේරුණේ දෙමළ සිනමා කියන්නේ දෙමළුන්ගේ සිනමා නෙවෙයි. දෙමළ කතා කරන සිනමා. එහෙමදලා ඒ බිස්නස් සිනමා. ඉතින් මට තේරුණා කොහොම හරි අපි වෙනුව අපේ කල්චර් ත්‍යාගෙන අපිට පුළුවන් තරම් කරමු කියලා පටන් ගත්තා 1986. එතකොට තිබුණේ මේ කලාකරුවෙක් නැත්නම් ක්‍රියේටර් කෙනෙක් එයා ජීවිත වෙන සමාජය ගැන කල්පනාව නැතුව සිනමා කරන්න බෑ. ඒක එහෙම සිනමා කරනවා නම් බොරු. උඹ ගයම් වාගේ සින්දු කියලා යන්න පුළුවන් අපිට එච්චරයි. මට ඒ වෙලේ අපිට මට පෙනුනේ පිච්චර ගින්දර පත්තු කරගෙන තිබිච්ච අපි ප්‍රශ්න. අපි රටේ විනාශ කරගෙන තිබිච්ච ප්‍රශ්න. අර යුද්ධ ඔන්න මෙන්න කියලා පොඩ පොඩ පොඩක් පටන්ගෙන තියෙන වෙලාවේ දෙමළ මිනිස්සුන්ගේ උතුරේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න එයා කරදර එයා මූණ දෙන්නේ ප්‍රශ්න ඒවා තියාගෙන මම තායම තාක් පිළිගන්න මුත්‍රා. එතනක මට කිසි දිනෙක මට සපෝට් දුන්නේ නැහැ. ඊට පස්සේ තමයි සංවිධානයෙන් ඇවිල්ලා සපෝට් එක දෙන්න පටන් ගත්තා. මං කලාකරුවෙක් විදිහට සිනමා මංම ප්‍රොඩියුස් කරලා ඩිරෙක්ට් කරා මංම ලියාගත්තා. හැබැයි පුදුම එක්ස්පීරියන්ස් එකක්. අද මේ යනකොට එහෙම යනකොට වැඩි වෙනවා අපි කරදර වැඩි වෙනවා. දැන් යුද්ධ වැඩි වෙනවා. යුද්ධ දැන් මූට ගහගෙන වෙලේ මං ගියා හැංගි ගියා. මට යන්න දෙන්නේ නැහැ. මම මේ අර වාහනේ මං ගියා ෆ්‍රොන්ට් ලයින් එක ගිහිලා S2 මං බැලුවා මොකද යුද්ධ මොකද වෙන්නේ කියලා. S2 මම බැලුවා. මම වල්ල බංගර එක දානවා. මට යන්න දෙන්නේ නැහැ. කොහොම හරි මම එතන බැලුවා. මෙතන අපි පත්‍රයේ ටෙලිවිෂන් එකේ රේඩියෝ විභාග අපි අහගෙන ගණන් මෙච්චර මැරුණා මෙච්චර කිලෝමීටර්ස් අල්ලා ගත්තා මෙච්චර තුවාල වුණ ගණන් විතරයි ඩේටාස් විතරයි එතන තිබුණේ. ඒකේ ඇතුළේ තියෙන මනුස්සකම තුවාල වෙච්ච මිනිහා කොටියෙක් වුණත් එහෙමයි සිංහල හමුදාවේ සෙබළු වුණොත් එහෙමයි එයාට තුවාල වුණම එයාගේ අම්මා මතක් වෙනවා එයාගේ දුවව මතක් වෙනවා බිරිඳා මතක් වෙනවා. ඒ මනුෂ්‍යකම මේ මනුෂ්‍යකම ගැන කතා කරන්න ඕනේ කියලා තමයි මං පිටත් උනේ.
මගේ ෆිල්ම්ස් වල ජාතිවාදී තිබුණේ මං කිසි බෝඩර් එකේ ආවුල නැහැ කිසි ලින්දේ වැටලා ඒක ඇතුළම කැරි කැරි හිටියේ නැහැ අපි කරා එතන හොඳයි මම හිතන්නේ උතුරේ ඒ සන්දර්භය ඇතුළේ ජීවත් වුණු කෙනෙක් මේ මේ කාරණාව දකින්න විදිහ මම හිතන්නේ හොඳට ඒක අපි අපිට හොඳට තේරුණා කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ ඔබ කිව් දේ බොහොම ඉතාමත් පැහැදිලි කතා බහ මේ කතාව පොඩ්ඩක් නවත්තලා කිටි විරාමයකට යනවා විරාමයෙන් පස්සේ අපි නැවත හමු The third, there were no film awards. Sumit, දැන් අපි දන්නවා දැන් මේ සිනමාව ගත්තොත් එහෙම සිනමා නිර්මාණ විවිධාකාරයෙන් බිහි වෙනවනේ. ගොඩක් වෙලාවට විවිධ දේශපාලන කාරණා වෙනුවෙන් බිහි වෙන දැන් අපි ඇමරිකාවේ වියට්නාම් යුද්ධය ගත්තොත් එහෙම දිනුවා කියලා පෙන්වන්න ඒකල සිනමාවක් හැදෙනවා. එහෙම හදනවා සිනමාව. විවිධ දේශපාලන කාර්ය ආරම්භය හදනවා. අපේ රටේදී මේ යුද්ධය කියන කාරණාවත් එක්ක සිනමාව ගැට ගැහිලා තිබ්බේ කොහොමද? ඒක කොහොමද ඉස්සරහට ගිහ ඔබ දකින්නේ කොහොමද? මම හිතන්නේ නාරද ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ යුද්ධයට දකුණේ සමාජය විශේෂයෙන්ම මේ දකුණේ සිංහල බෞද්ධ සමාජය යුද්ධයට සම්බන්ධ වුණේම සිනමාත්මක විදිහට. හරි? මොකද අපි දන්නා විශේෂයෙන්ම මේ යුද්ධයේ අවසාන භාගයේ වෙනකොට මේ විශේෂයෙන්ම යම්කිසි රජයේ රූපවාහිනී මාධ්‍යවල දිනපතාම අර ක්‍රිකට් මැච් එකක් අපිට පෙන්නනවා වගේ දිනපතාම රාත්‍රී ප්‍රවෘත්තිවලට මේ යුද්ධේ පෙන්නවා. මේ අද කොච්චර මැරුණාද මේ පැත්තෙන් කොච්චර මැරුණාද අර පැත්තෙන් කොච්චර මැරුණාද දැන් ඊළඟට ඒත් එක්කම මේ පෙන්නනවා මේ ඊළඟ කඳවුර මෙන්න මෙතනයි ඊළඟට මේ මේ මෙහෙයුම යන්නේ මෙන්න මෙතන ඉතින් ඒක නිසා ඒ යුද මෙහෙයුම මානසික යුද මෙහෙයුමක් විදිහට ඒ වචනේත් පාවිච්චි කරා ඇත්තටම හරි ඒ මානසික මෙහෙයුමක් වශයෙන් පරිකල්පනීයව මිනිස්සු සහභාගී කරගත්තා ඒකට ඒක නිසා මේ යුද්ධය මේ ඒකට භෞතිකව මේ යුද පෙරමුණට ගියේ නැති වුණාට තමන්ගේ දරුවෝ ඒ යුද්ධයට යැවෙ නැති වුණාට ඔවුන් පරිකල්පනීයව මේ යුද්ධයට සහභාගී කරගත්තා. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ මේ සිනමාව ඒ අර්ථයෙන් ගත්තාම අර මේක මම උපුටා දැක්කොත් මේ යම් විදියක දැන් ඇමරිකාවේ මේ පශ්චාත් නූතන චින්තකෙක් ජීන් බෝද්ලාඩ් කෙනෙක් කෙනා එයා කිව්වා මේ ඉරාක යුද්ධය සම්බන්ධයෙන් ඉරාකේ යුද්ධය සිදු වුණේ නැහැ කියලා. මොකද එයා එක කිව්වේ ටිකක් සරදම් ජනක විදිහට උපහාසාත්මකව එයා කිව්වේ. එයා අදහස් කරේ මොකද ඉරාක යුද්ධය කියලා ඇමරිකාවට පෙන්නුවේ ඇමරිකානු මාධ්‍යවල මේ වගේ මාධ්‍යවල ප්‍රබන්ධ කළ යුද්ධයක්. ඒ ප්‍රබන්ධ කළ යුද්ධයට තමයි මිනිස්සු සහභාගී වුණේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය විදිහට මොකද වුණේ? ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඇත්තටම ඉරාකේ මිනිස්සුන් කොහොමද මේ යුද්ධය අත්විඳින්නේ? හරි? දැන් ලංකාවේ උතුරු මිනිස්සු කොහොමද මේක අත්විඳේ? ඔවුන්ගේ දුක් වේදනාවන් මොනවද? මේ පැත්ත පෙනුන්නේ නැහැ. මොකද අර මාධ්‍ය විසින් සංස්කරණය කරලා පෙන්නපු ඒ යුද්ධය පිළිබඳ සිනමාව කියලා මම කියන්නේ එක විදිහකින් ඒක. හරි? ඒ ප්‍රබන්ධගත යුද්ධයත් එක තමයි දකුණේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ. මං හිතයි. රයිට්. මහේන්ද්‍ර මං ගොඩක් ඔබ සිනමා නිර්මාණ වල දාගෙන දීර්ඝ සම්පූර්ණ කාලෙ ඔබ සිනමාවත් එක්ක සහ මේ කලාවත් එක්ක ඉන්න කෙනෙක් ඔබ කොහොමද අත්විඳේ මේ යුද්ධයේ පැවති වකවානුවේ බිහි වුණු සිනමා නිර්මාණ සහ සිනමාවට වෙච්ච දේවල් ඔබ කොහොමද අත්විඳේ? එතන දැන් කියන්නේ මම යුද්ධයට ඉස්සෙල්ලා බොහොම සුන්දරව ජීවිතයක් ගත කරපු මිනිසෙක්. පොඩි කාලේ කිසිම යුද්ධයක් තිබුණේ නැහැ රටේ. ඉස්කෝලේ යනවා, ලසෙල්ලම් කරනවා, පාඩම් කරනවා, ගෙදර වැඩ කරනවා, ගෙවල් වල ජීවත් වෙනවා. හරිම සුන්දර එහෙම ජීවිතයක් විඳගෙන ඉඳලා තමයි මේ 30 අවුරුද්දකට අහුවෙන්නේ. අහුවෙලා සම්පූර්ණ අනිත් පැත්ත හැරෙන්නේ සියලුම දේවල්. ඊට පස්සේ යුද්ධය ඉවර වෙලා එනවා. ඒ වෙනකොට මම කොමලි දනිපනි ගාලා ඒ කාලය තුල දුක් විඳගෙන සිනමා නළුවෙක් වෙන්න දෙන ඒ ධෛර්යයත් එක කටයුතු කරගෙන කරගෙන එනවා. ඊට පස්සේ අපේ රටේ අධ්‍යක්ෂකවරු ගොඩාක් දෙනෙක් යුද්ධේම තමයි මේ අර මේ පහුගිය කාලේ ඉතිහාස කතා ගහන්න ගත්තා වගේ ඒක වෙනම එකක් වුණා. ඒ කියන්නේ හැමෝම යුද්ධය ගැන තමයි චිත්‍රපටි කරන්න පටන් ගත්තේ. හැබැයි ඒ හැම චිත්‍රපටයකම මම දැක්කේ එක එක්කෙනාගේ දේශපාලන අදහස් සහ දේශපාලන කතාව තමයි ඒක ඇතුලේ ගොනු කරගෙන ගියේ. එකෝ ඒක ආණ්ඩු විරෝධී වෙන්න පුළුවන්, එකං ආණ්ඩුවට වෙන්න පුළුවන්, කෙසේ හෝ වේවා ඒ දේශපාලන මතිමතාන්තර තමයි මේක ඇස්සේ ගොනු කරලා ගන්න ගත්තේ. නමුත් අපි බැලුවොත් ඇත්තටම පියානිස්ට් වගේ චිත්‍රපටියක්. මම හිතන්නේ මගේ පුදුමාකාර කම්පනයක් ඇති කළා. ඒක දේශපාලනයට වඩා කතා කළේ යුද්ධය ගැන.
එතකොට ලයිෆ් ඉස් බියුටිෆුල් වගේ චිත්‍රපටියක ඒ දැනිච්ච ভাইබ්‍රේෂන් එකේ කම්පණය තාමත් හිටුගම තනියෙන් ඉන්නකොට මතක් වෙනකොට හම්මේ කියලා හිතන යුද්ධයේ ඇයි යුද්ධයේ තියෙන ඒ ඒක කියන්න තේරෙන්නේ නැහැ තියෙන කාලකන්නිකම ඒ තියෙන ඒ ඒ දරුණුකම ඒ කුරිරුකම කොයි තරම්ද කියලා ඒක දැනෙන කතාව. නමුත් අපේ සිනමාවේ මම ගා කලාවටම දැක්කේ කතා වස්තු තියා එක 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 විදිහේ කතා වස්තු එක්ක තනි පුද්ගලයෙකුට වෙච්ච දෙයක් කම්පනයක් මේ ඒ වගේ මේ මේ දේශපාලනීය පැත්තෙන් තමයි වැඩි හරියක් යොමු වෙලා ඒ නිර්මාණ ඔක්කොම කළේ මම හිතර මම අර කිව්වා වගේ ඉස්සෙල්ලා කතා කරගෙනට චිත්‍රපටි ගණනාවක මම ඇඩ් කරලා තිනවා මේ යුද්ධ පරිසරයත් ආ ජාති දෙකේ මේ වෙනකපා ජාති දෙකේ වෙනකපා තිනවා ඒ තින් මේ ඒ හැමෝම හැබැයි يعني ඒ වැරද්දක් කියනවා දෝෂාරෝපණයක්වත් නෙමෙයි නමුත් මට හිතනවා හරියටම අතපත ගෑවද ගෑ වුණාද අපි අතින් මේ සිනමාව තුළ මිනිසුන්ගේ ජීවිත ටච් උනේ නැහැ කියලා ඔබ කියන්නේ මට කියන පොඩ්ඩක් ඒක චුට්ටක් ඈතින් තමයි හැම තිස්සෙම තිබුණේ කියලා. ඒතරම් ඒ යුද්ධයේ තියෙන කුරිරුකම ඒක ඒක පිළිබඳ මේ මිනිසුන්ගේ තුළ එහෙම කම්පනයක් ඇති වුණාද කියන එකක් නැත්නම් වාර්තාමය ස්වරූපයක් සමහර චිත්‍රපටිවල එන ඒ සිදුවීම ඒ විදිහටම එයා ගන්නවා. අන්තිම දැන් මම මිල්ලසෝයා චිත්‍රපටිය රඟපානකොට ඒකෙත් එක දර්ශනයක් තියෙනවා බෝම්බයක් පුපුරනවා. අපි මේ කොහෙද ඉතාලියෙන්ද මොකද්ද එකකට කොළඹට ඇවිල්ලා යන කොළඹ බෝම්බයක් පුපුරනවා. ඉතින් අපි මේ රට දාලා යන්නත් එක හේතුවක් ඒක කරගන්නවා. දැන් ඒවතර ආඳ ගන්නවා චිත්‍රපටිවල තැන් තැන් වලටත් මේ ඒ ඒ ඒ තිබිච්ච පසුබිම ඒ සියලුම දේවල්. නැවතත් අපි මේ සාකච්ඡාවේ කෙටි විරාමයක් ලබා ගන්නට මේ සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ හමුවෙමු. දෙදහ අවුරුද්දෙන් පස්සේ ගත්තොත් එහෙම යුද්ධය හා සම්බන්ධ බොහෝ සිනමා කෘති බිහිවිලා තිනවත් නම් කළා. මේ මගේ සඳයි පුරහඳ කළුවර සුදු කළු සහ අලු ඉරමැදියම සුණගෙනු පිණිස ගාමිණී මාතා පෝස්ට් වෝ ඉනියවන් ඔබ නැතු ඔබ එක්ක දක්වා මෙන්න මෙහෙම මට නම් කරන්න පුළුවන්. ඉතින් මං කැමති කේසව ඔබෙන් අහන්න මේ දැන් දකුණේ මේ බිහිවෙන මේ මේ නිර්මාණ ඔබ පරිශීලනය කරන සමහර නරඹන්නට ඇති යුද්ධය හා සම්බන්ධව මේ මේ කොපමණ දුරට දැන් මං හිතන්නේ මේ මහේන්ද්‍ර මන්තුකර ප්‍රශ්න මොන කොච්චර දුරට උතුරේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතයට ඒක ඒවට අල්ලගත්තද ඒ ජීවිතය පිළිබඳ කතා වුණාද මේ නිර්මාණය ඇතුළේ මොකද ෆිල්ම් එක කරන්න ඉස්සර අර මිනිසු ගැන අර කල්චර් ගැන යාලේ ස්ටඩි කරන්න ඕනේ ෆීල්ඩ් රිසර්ච් එකක් තියෙන්න ඕනේ මං හිතන කොළඹ ඇවිල්ලා මං මේ පින්නන්න බෑ තියෙන කොළඹ මං පින්නන්න පුළුවන් ඔව් ඒකයි එයාලා හිතන දෙමළ මිනිස්සුගේ ප්‍රශ්නේ එයාලා හිතන විදිහට පින්නන්න බෑ තියෙන විදිහට පින්නන්න ඕනේ ඒකට මොකද කරන්න ඕනේ ඒ නිසා කරන්න එපා කියලා මම කියන්නේ නැහැ එන්න මාස ගානක් ඇතුළේ ඇවිදින්න එදා අදිදලා යාපනයට ඇවිලා අපිත් එක්ක හැමතැනම ගිහිල්ලා මිනිස්සුත් එක්ක ආසිර කරපු විදිහට මම මිනිසු ඩිරෙක්ටර් කෙනෙක් මිනිසු ඩිරෙක්ටර් මොකටද ලොකේෂන් නබන්න දෙන්න ඕන ඕන ඕනක් නැහැ නෑ එතන සුසුවන්දක් තියෙනවා එතන රිදම එකක් තියෙනවා එතන ඒ සබ්දේ රිදම එකක් තියෙනවා ඒ හොයාගෙන ආවා මේ වාගේ අර 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 ඩිවෝස් අර මොකද එෆෝර්ට් එෆෝර්ට් එක තියෙන්න ඕන ෆිල්ම් වැඩිපුර ෆිල්ම්ස් වල නෑ මම එකක් නම කියනනම් තරහ වෙන්න එපා ගොඩක් කාලට පස්සේ මාතා කියලා මං හිතේ මුල්ලිවායි කාලන් තියෙනවා අපි හිටියා අපි උසගෙන ගිහිලා හොම කුකුල් පැටව වායි උසගෙන ගිහිලා දැම්මා චෙටුකුලන් ගෑම්පේ කටෝ බැට ඇතුළේ ඊට පස්සේ අපි හිටපු තැන අපිට කිව්වා හේ යන්න බෑ උඹලාට ඒ බෝම්බ තියෙනවා බොහොම ක්ලියර් කරලා තමයි උඹට යන්න පුළුවන් කියලා කියලා එතන ෂූට් කරලා දෙනවා ඔයාලා ඒ සේම් ටයිම් කරා දැන් ෆිල්ම් එක බොහොම හොඳයි ඔය දර්ශන මගේ හොඳ යාළුවෙක් එයාත් නළුවෙක් ඇයි මං කියන්නේ මේකයි ඇයි ඔයා ඇත්ත සිද්ධ වලට ඇයි බොරු ඇයි ඇයි කරන්න බැරි උනේ ඇයි බොරු කරේ එහෙම දේවල් වෙලා තියෙනවා ඒක වැඩි කරලා එක්ස්ට්‍රීම් කරලා අඩු කරලා ඒක ඔය ඔය රංගපාන අර සීන් එක මට ඒක විතරයි මට හරියට දෙපැත්තම කතා කරනවා මේක වුණා මම ෆ්‍රොන්ට් ලයින් එක මම ගිහිලා හිටියා හරිද රෑ අර යුද්ධ පටන් ගන්න ඉස්සර මීට 50ක් විතර ඉන්නවා හාමුදුරුවෝ බෙට
front line. We need to put in front front line. Ekena ekak balanna ba. Wata wage dala thiyenne. Eha gana adu mokada camera rat. Mukina pittu. Anama kunura banawa marinawa. Anu me api api ayila thiyenne me paang ne paang kandat ba mondada ba kiyala. Ekena kama menna killa visikara ratta. Kiwa Ajith mata man. Ehema puluwan nan. Ehema ehema line front line ekek indala gahage hita weren gahala meragena yanne. දෙන්නට පුළුවන් නම් කතා කරන්න. ඇයි කලාකරුවට බැරි? කාවද කාවද අපි සතුටු කරන්න හදන්නේ? එක්කෙක් දෙන්නේකම සතුටු කරලා වැඩක් නැහැ. ඒකම මම මම කියන්නේ. එක්කෙක් දෙන්නේ නෙවෙයි මේ රට. මෙතන මේ ඒක යටපත් වෙන්නේ ඇත්ත හොයාගන්න දේවල් නොකරන්න මට නිකන් සැකයක් එනවා මේ චිත්‍රපටී කරනවට අමතරව ඊට යටින් වෙන වෙන ඔළුවල සහ වෙන වෙන ව්‍යාපෘති තිබුණාද කියලා. එක්සැම්පල් එකකට දැන් ෆ්‍රැන්ක් සිනේට්‍රා කියලා ගායකයෙක් හිටිය ප්‍රසිද්ධ. ඉතින් එයා මේ නළුවෙක් වුණාට පස්සේ එයා යනවා මේ ඊශ්‍රායෙලට. එන්නම් බිසි හොඳ ඇක්ටර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ හරි ජනප්‍රිය ඇක්ටර් කෙනෙක් වෙනවා මේ ගායකයා. හැබැයි මේ එයාට අර ගැන පොතක් මං කිව්වයි පෙරදා කිටි කෙලි කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒකේ කියනවා මේ මෙයා මෙයා එයා ෆ්ලයිට් එකක් ගන්නවා පොඩි එයාටම කියලා ප්‍රයිවට් ප්ලේන් එකක්. ඉතින් මෙයා නළුවෙක් වගේ එහෙම ගියේ මේ මට ගොඩක් සල්ලි තිබුණා ගායකෙක් විදිහට. මෙයා මේ චිත්‍රපටි කර්මාන්තය වෙනුවෙන් නෙමෙයි වේසුනේ. මෙයා ෆ්ලයිට් එකෙන් අවියවුදේට මෙහෙට ගෙනිච්චලු බිස්නස් එකට. හැබැයි ලුක්ස් ලයික් ඇක්ටර් මේ චිත්‍රපටිකාරෙක් වගේ පෙන්නන්නේ. ඒ කියන්නේ මට අරජුන සමහර චිත්‍රපටි වල බොම්බ පුරනවා එතන නිදන් වස්තු තිබුණාද කියලා බලන්න පොළොයට. හැබැයි චිත්‍රපටියක් ෂූට් වෙන්නේ ලංකාවේ. හොඳ අපි තව කතා බහ කරමු කෙටි විරාමයක් ලබා ගැනීම පස්සේ. The third Derana Film Awards. Derana සිනමා සම්මාන 2015ට සමගාමී පවත්වන මේ සාකච්ඡාමය වැඩසටහනේ විරාමයෙන් පස්සේ සාකච්ඡා වැඩසටහනට නැවතතාවක් මේ එකතු වෙන්නේ. ඉතින් යුද්ධය සහ සිනමාව කියන කාරණාව තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ රටට යුද්ධය කියන දේ සිනමාවට කොතරම් බලපෑමක් එල්ල කළාද, සිනමාව තුළ යුද්ධයට අදාළ කාරණා කොතරම් හොඳින් ප්‍රතිනිර්මාණය වුණාද, කුමන අරමුණු යටතේද මේවා සිද්ධ වුණේ කියන කාරණාව තමයි අපි මේ සාකච්ඡාවට බඳුන් කරමින් ඉන්නේ. කේසවරාජන් බොහොම අපූර්ව ඉල්ලීමක් කළා. ඒ කියන්නේ ඒ යම් දෙයක් සම්බන්ධව ඔබ නිර්මාණය කරන ඒක ඒ අත්දැකීම විඳගන්න එතනට යන්නේ ඒ සම්බන්ධව යම් කිසි දෙයක් කරන්න කියන අදහස කිව්වා. කියන ගමන්ම කිව්වා අජිත් ඇවිල්ලා මෙහෙම ඇවිද්දා වගේ කතන්දරයක්. දැන් අජිත් එහෙම ගියේ කුමන කාරණාවක් සම්බන්ධවද, සිනමා නිර්මාණයක් සම්බන්ධවද? ඔව්, අලුත් කරන්න යන උතුර ඒ උතුර බේස් කරගෙන කර ෆිල්ම් එක මට මියුසික් කරන්න හමුණා. ඉතින් මම ගියේ චිත්‍රපටියට මියුසික් සම් නිකන් මේ ස්ටෝරිය කියලා ෆිල්ම් එක බලලා පිටින් මියුසික් දානවට වඩා මට ඒ වගේයක් හමුණා. මම සමහරවිට යනවා ඒ පොළොවට යනවා ගිහිල්ලා බලනවා. ඉතින් ගිහිල්ලා මේ පොළොව තෙතද කියලාවත් බලන්න ඕන. මොකද උත්තරේ පොළොවේ තියෙන තෙත ගතියනේ මේ මේ පැත්තේ තෙත. එතකොට මේ 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 ඩ්‍රයි එක බලනවා මම මියුසික් කරන්න ඉස්සලා ගොඩක් වෙලාවට. ඒ වගේ ෆ්ලොට් එකක් තියෙනවා. දැන් එහෙම මම වැඩ කරලා තියෙනවා එහෙම. එතකොට ඇරේන්ජ්මන්ට් එකේ බහන්ඩවල මිඩ් එක බේස් ගතිය ගන්න මම බලනවා ඒ පරිසරේ මොකද්ද. ඒ පරිසරයට මේ බේස් ගිටාර් එකේ බේස් වැඩි වෙන ඕනද නැත්නම් මේ වම් අත පැත්තේ පියානෝ වැඩිද වෙන බාණ්ඩෙයිද මොනවද මේ පරිසරයේ තියෙන ශබ්ද. ඒකට අපි කියනවා මේ ඔඩිටරි කන්ටෙක්ස්ට් එක චෙක් කරන්න කියලා. එහෙනම් අපිට ඇහෙන ශ්‍රව්‍යමය ව්‍යවස්ථාවල් තියෙනවානේ කන්ස්ටිටියුෂන්ස් කොළඹ තියෙන ඒ ශ්‍රව්‍යමය ව්‍යවස්ථාවල් නෙමේ උතුරේ තියෙන ඒවා ඇදිලා තියෙන ශබ්දවල. දැන් උතුරේ ගියල තනින් තන ඇහෙනවා අපිට කෝවිල් වලින් ගොඩාක් ඇහෙනවා හැම තිස්සෙම. එතකොට දැන් දකුණේ ආපුවම ඇහෙන්නේ එක පන්සල් වලින් ඇහෙන්නේ. හැබැයි උතුර තරම්ම නැහැ. එතකොට ඒවා තමයි ඒවා මැදිහත් වෙනවා. අපි කරන හැම දෙයකටම උතුරෙන් නම් මැදිහත් වෙනවා. ඒ ආගමික શબ્දේ මැදිහත් වෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේකෙන් හදන පිච් එක මොකද්ද, මේකෙන් මොනවද. ඒ වගේම පොඩි චෙක් එකක් දානවා සාමාන්‍යයෙන් ඒ සමාජගත ෆිල්ම් එකක වැඩක් ආවත් පොඩ්ඩක් චෙක් කරනවා මං ගිහිල්ලා. ඔබගේ නිර්මාණවලට මේ ඒක කොච්චරක් දුරට පාවිච්චි කරලා තියෙනවද මේ යුද්ධයේ ඇත්ත අත්දැකීම හරහාද ඔබගේ නිර්මාණ ගොඩක් වෙලාවට නිර්මාණය වෙන්නේ?
යුද්ධ නෙවෙයි. එතන යුද්ධ ගහගන්නේ වෙඩි තියන්නේ අර බෝම්බ පිපරන සෙල් වැටෙන. ඒක නෙවෙයි. ඒක පිටිප ඒ හේතුවෙන් පිටිපස්සේකට පිටිපස්සේ වෙන්න incidents reasons හැම එකනාගේ maybe කොළඹ හරි ගාල් හරි effect එක තියෙනවා. මුගමාලේ පිපරන සෙල් එකක් ගාල් වෙනකන් effect කරන්න පුළුවන්. Economically, politically. දැන් මම අපි 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 දැන් දැන් මේ මේ මම කල්පනා කරන්නේ මගේ සිස්ටම් එක. ඇයි මේ යුද්ධ නැතුව මේ ප්‍රශ්නේ විසඳෙන්න බැරිද? මේ යුද්ධේ යන නිසා කොච්චර පාඩුද? මිනිසුන්ට මගේ point of view අහිංසක මිනිසුන් ගැන. මේකයි මම අහන්නේ. අපේ දේශපාලන ඉන්න මිනිස්සුන්ට මේ යුද්ධයට සපෝට් දුන්න මිනිස්සුන්ට අපි දෙන්න කියලා කෑගෙන මිනිස්සු මම ආයි. මේ වගේ ලංකාව වැඩ ඔයාලා කල්පනා කරේ. හොඳට හිටපු ළමයෙක් මැරෙනවා. හොඳ හිටපු අම්මා පිස්සෙක් වෙනවා. මේවා දේ මම හොයනවා මගේ ෆිල්ම් එකේ. Not only with Tamil. අනිත් විදිහම මම ෆිල්ම්ස් බලනකොට ඔයාලා පේනවා. අනිත් විදිහම මම කල්පනා කරනවා. The uniform is a machine of the government or any administration. Uniform. ඒක ඇතුලේ ඉන්න මිනිහා කවුද? ඌ එයාට අම්මා. තාත් ඔක්කොම ඉන්නවනේ. අපි දවස් දෙකක් ආශ්‍රය කරාම මට එකක් වුණා. 79 වෙන්න ඕන මම ඇරස් කරා. නිකන්. ඇරස් කරා ඇලෙන්ඩි කාඩ් ගෙනිච්චනේ. කුරුනර් කැම්ප් එක දැම්මා. ගැහුවා මට. මේක ඇවිලා. නිකන් ගැහුවා නිකන් පර මොකද මම දෙන්නේ එච්චරයි. මට ගැහුවා. ගාන ඊට පස්සේ කෑම දුන්නා කෑම දවස් දෙකක් ගියාට පස්සේ හලෝ කොහමද තාත්තාට කිව්වා කවුද ගියාද ආවද දැන් ගහන උනා දැන් මට ගහපේ කියලා ඒකයි ඒකම ආශිර්වාද කරන්න ඕනේ අපි දෙගල්ලෝම ආශිර්වාද අපි කතා කරන්න ඕනේ මීට ඉස්සර ගහපේ කෙනා අර යුනිෆෝම් එක දාපු මැෂින් ඊට පස්සේ මට කෑම දීලා තේ දීලා ඒක කතා කරනකොට මට සිංහල පොඩ බුලුවන් කතා කරනකොට මනුස්සකම එතන එනවා ඒකද මම අයි ෆිල්ම්ස් මම කතා කරලා තියෙනවා අරමුණු කාටක නේවි සෝල්ජර් කෙනෙක් එහෙම එනවා. තුවාල වෙලා අවු වෙනවා. ඒ තුවාල අර අර මං ෆිල්ම් එක දාගෙන ආවද සෙන්සර් බෝඩ් එක දිනවා එහේ. යාලයි. නෑ මේක දෙන්න බෑ මේ සිංගල් සෝල්ජර් කෙනෙක් හොඳ මිනිහෙක් වගේ පෙන්වන්න දෙන්න බෑ කියලා. මං කිව්වා නෑ. උඹලා කියපු කියන විදිහට මට කරන්න බෑ. මං කලාකරුවෙක්. මං කරා. කරා. ඕන නම් මේක ෆයිනල් ඩිසිෂන් ගෝයින් ටු ලීඩර්. එයාට එවන්න. එයා කපන්න ගියොත් කපන්නම් ඊට පස්සේ මම කැමරා උස්සන්නේ නැහැ. ඊට පස්සේ මේ වෙලෙම කැමරා උස්සන්නම නැහැ. මේ ඉන්නෙම නැහැ කියලා මම දුන්නා. එතනින් ඉඳලා ආපු හොඳට කමෙන්ට් එක ඇවිලා එයාට කැමැත්ති කියලා අර අර චරිතය රජිත් නේවි අජිත් කියලා. මේකයි තියෙන්නේ. එතන මම කතා කරේ එයාගේ එයාට පුළුවන් එයා වීරයෙක් පැනලා ගහුවා බෙඩි තිබ්බා මේ කම්බි ඇතුළට රිංගගෙන ගියා. ඒක නේ මම කතා කරේ. මනුස්සකම කරා. මනුස්සකම මිනිස්සු විදියට අපි ආශ්‍රය කරා නම්. ඔකම දින අපි දිනා ගන්න පුළුවන් හැම සාමයක්. බොරු සාමය අපිට ඕනේ නැහැ. කාර් එකේ බෝම්බේ අපි පිපුරවන කියලා ෂේට් එකේ ලේවි වැදෙන අයියා අඬනවා මල්ලිය බලාගෙන. ඒ අයියාට තේරුණා අපිත් මෙහෙම අඬගෙන ඉන්නේ හැමදාම. සුමිත් මම ඔබට නැවත වතාවක් එන්නම්. දැන් අපි දන්නවා අපේ රටේ මේ සිනමා නිර්මාණ යුද්ධය හා සම්බන්ධව එකක් යුද විරෝධී සිනමාව කියලා එකක් එනවා. සියුද්ධ වින්දන කියන එහෙම නම් කරලා තියෙනවා මම දන්නේ මේක තියෙනවා එහෙම නම් කරලා. මෙන්න මෙහෙම ආකාර දෙකකින් සිනමා නිර්මාණ බිහි වෙනවා. මේවායේ තියෙන මේ දේශපාලනික සම්බන්ධතාවය මොකද? මේ කොහොමද අපිට දේශපාලනික විග්‍රහ කරන්න පුළුවන් එන්නේ යුද විරෝධී සහ යුද වින්දන සිනමාව? නෑ මම හිතන්නේ අර කලින් දැන් ඔබම අර සඳහන් කරපු සිනමා නිර්මාණ ගත්තොත් එහෙම අපිට පේනවා දැන් 2000 ආරම්භයේ වගේ ඉඳලා හරි නිර්මාණය වුණු ඒ කියන්නේ 1990 දශකයේ අග භාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේ වගේ යම් ආකාරයකින් මේ ප්‍රශ්න ගැන විවේචනාත්මකව බලන්න උත්සාහ කරපු නිර්මාණ බිහි වුණා. හරි දැන් ඒ කාලේ තමයි දැන් අපි ගමු දැන් මේ මගේ සදයි වගේ චිත්‍රපටිය ඉන්නේ. එතකොට මේ ප්‍රසන්නගේ මේ පුරහද කළුවර වගේ ඒ වගේ ප්‍රවණතාවයක් ආවා. හැබැයි ඊට පස්සේ
දැන් අපි දන්නවනේ මේ යුද්ධයේ අර අවසාන භාගයේ මේකනේ මේ යුද්ධයේ ඇත්තටම මේ වෙන කිසිම දවසක නොතිබුණු විදියට මේ යුද්ධේ සිද්ධ වුණේ. ඉතින් ඒක තමයි 2006 වගේ පස්සේ කාලේ එන එක. දැන් ඒ කාලෙන් පස්සේ තමයි අර අර ඇත්තටම ප්‍රවණතාවයක් විදියට අර ඔබ කියපු අර යුද වින්දන සිනමාවක් ඇති වෙන්නේ. හරි, ඒ කියන්නේ ඒකෙදී ඇත්තටම සිද්ධ වුණේ මම කියන්නේ දකුණේ නිර්මාණය වෙන චිත්‍රපටි ඒවට කෙලින්ම යම් යම් සම්බන්ධතා තිබුණා මේ ඒ තිබුණු පාලන තන්ත්‍රවල. හැබැයි ඒ ඒ සම්බන්ධයට වඩා මම හිතන්නේ මට මෙතන වැදගත් වෙන්නේ මේ 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 එතන තිබුණු අර දෘෂ්ටිවාදී පැත්ත. ඒ කියන්නේ ඍජුවම සම්බන්ධයක් නොතිබුණත් ඒ තිබුණු අර ජනප්‍රිය මේ අය අධිපති දැක්ම තුල තමයි හැමෝම හිටියේ. හරි, මම ඒක එහෙම එහෙම ඒක ප්‍රශ්නේ මම පැහැදිලි කරොත් අර මහේන්ද්‍රම කියපු දෙයකින් දැන් මහේන්ද්‍ර කිව්වනේ දැන් යම් විදියකින් දැන් ඒ සමහර චරිත රඟපාන්න යනකොට ඒ රඟපාන්න කලින් ඒකට ට්‍රේනින් එකක් දෙනවා කියලා. හරි, ඒතර ඒ පුහුණුවෙන් කරන්නේ මොකද්ද? අපිට දැන් ජීවත් වෙන්න පුරුදු විදිහක් තියෙනවානේ. අපේ ශරීරය තියාගෙන ඉන්න අපි පුරුදුණු විදිහක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේ කඩන්නේ. හරි, ඒකෙන් කඩලා අපිට නුපුරුදු, හරි, අපි මෙතෙක් කල් අපේ ශරීරයේ තියාගත්තේ නැති වෙන විදිහකට අපිව තියාගන්න අපිට පුරුදු කරවනවා. ඒතර වෙන විදිහකට දකින්න සලස්සනවා. ඉතින් ඒක හොඳ දෙයක්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මෙතන එහෙම වුණාට මේ ඒ සිනමාකරුවන් කලාකරුවන් බොහෝ දෙනෙක් මම කියන්නේ ඒ කාලේ මේ අපි යම් ආකාරයකින් මේ බොහොම රැඩිකල් අදහස් තියෙනවා කියලා හිතපු අය පවා මේ තමන්ගේ අර සුපුරුදු කලාපයෙන් එහාට ගියේ නැහැ. මේ තමන්ගේ මේ මේ දෘෂ්ටිය පැත්තෙන් ගත්තොත් ඉතින් මම හිතන්නේ ඒ නිසා මේ වෙලාවේ වුණත් මම හිතන්නේ කලාකරුවන් හමුවේ තියෙන ලොකුම අභියෝගය තමයි මේ පොදු ජන විඥාණයෙන් අපිට දීලා තියෙන සීමාවල් කඩාගන්නේ කොහොමද. ඒතර අපිට ඒක අමාරු වෙන්න පුළුවන් සහ අපි ජනප්‍රිය නොවෙන්න පුළුවන්. හරි, මොකද ජනප්‍රිය මතයත් එක්ක යන එක ලේසි වැඩක්. ඉතින් මම කියන්නේ ඔන්න ඔය අරගලය තමයි උනේ නැත්තේ කියලා මේ කාලය තුල. හොඳයි, අපි එසේනම් මේ සුදනම නැවතතාවක් කිටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ අපි හමු වෙමු. The third Derrida Film Awards. හොඳයි, විරාමෙන් පස්සේ නැවතත් වැඩසටහනේ අවසාන විනාඩි කිහිපයක් එක්කයි ඔබ මේකතු වෙන්නේ. ඉතින් අපි කතා කළා මේ යුද්ධය පැවති අවදී යුද්ධයට පෙර සහ යුද්ධය අවසන් වුණු විගස සිනමාව තුල ඒව ප්‍රතිනිර්මාණය වෙච්ච හැටි කොහොමද මේ කතන්දරේ සිද්ධ වුණේ කියලා. දැන් මේ වෙනකොට ඒ කියන්නේ යුද්ධෙන් පසු පශ්චාත් මේ යුදමෙතත් කාලේ අපි දැන් ගත කරන්නේ මම විශ්වාස කරන නැවත අර සංහිඳියාව සාමය බෙදිච්ච කැඩිච්ච හිතවල් නැවත එක් වෙන්න ඕනේ. ඒකට යම් කිසි වැඩපිළිවෙලක් ඕනේ. ඒ සඳහා මම හිතන සිනමා කරුවටත් බොහෝ දේවල් කරන්න පුළුවන් කියන ඉතින් මම විශ්වාස කරනවා. ඔවුන් කරනවා නම් කරන්නේ නැත්නම් මොකද කරන්නේ. ඉතින් අජිත් මට කියන්න දැන් මේ මේ මොහොතේ සිනමා කරුවන් විදිහට මේ මේ බෙන් වෙච්ච බෙදිච්ච අය එකතු කරන්න යම් කිසි දෙයක් කරන්න පුළුවන් සහ යුද්ධය අනිටු විපාක නැවත ඇතිනවා යන්න මොන හරි දේවල් කරන්න පුළුවන් මේක තව අපි දිග අර ගන්න ඕන කොහොමද මේක ඔබගේ අදහස කොහොමද යන්නේ ඉස්සලම මේ දැන් ඉන්න ගොඩක් අය මගේ යාළුවෝ මම කිය ඒගොල්ලන්ගේ මේ ආයෝජනයක් වගේ කරන්නේ අතරම මේ ඒ යාළුවෝ ඩිරෙක්ටර්ස්ලාගේ ඒගොල්ලෝ අතර තියෙන යුද්ධමය තත්ත්වයේ ඉස්සලා ඒගොල්ලෝ මේ සමනය කර ගන්න ඕන මම දන්න විදියට පෞද්ගලිකව එකිනෙකා තුළ තියෙනවා යුද්ධ ප්‍රකාශ කිරීම සහ වෙන වෙන තත්ත්වයන්. ඉතින් ඉස්සර ලේසි ඔක්කොන්නම එකතු වෙලා පෙන්වන්න පුළුවන් අපි මෙයාට විරුද්ධව සටන් කරමු යුද්ධයට විරුද්ධව සටන් කරමු look at that කියලා වගේ පෙන්වුවා ඔක්කොම ටික එකතු වෙලා වගේ එතකොට පෙවුනා අපිට. නමුත් ඒ අරක මේ අර ආම් කාස ඔක්කොම අයින් වුණා ඔක්කොම ඒවා ලොකුවට ලොකු සද්ද දාන ලොකු ඝාතන ඇම්බියුලන්ස් ඔක්කොම අයින් වුණාට පස්සේ දැන් අපිට ඇහෙන්න ගන්නවා මේ මේ කෑ ගහපු පිරිස අතරේ තියෙන අරගලයේ පේන්න ගන්න. මෙතන යුද්ධේ පේන්න ගන්නවා. ළඟින් ඉන්න යාළුවා ඊළඟ යාළුවට කොහොමද ගේම් එක දෙන්නේ? ඊළඟ ඩිරෙක්ටර් මේ ඩිරෙක්ටර් කොහොමද කරන්නේ? නැත්නම් යාගෙන් මෙයා කොහොමද දේවල් දැ? ඒ වගේ මේ බොම පටු තැනක ඉන්නවා කියලා මට දැනෙනවා මේ මේ සමාජයේ සමහර දේවල්. ඉතින් අපි ඉස්සෙල්ලා මේ අර ඉස්සෙල්ලා මාතෘකාවන් ආවගේ ලොකු අධ්‍යයනාත්මක ක්‍රියාවලියකට යන්න ඕන. විශේෂයෙන්ම අර කියන්නේ දැන් ෆෙස්ටිවල් ටාගට් කරගත්තු සිනමා කෘති අදීමටත් වඩා ඒ කියන්නේ චිත්‍රපටියක් හදනවා කියන තැනට වඩා
ඩිරෙක්ටර් කෙනෙක් ආටිස් කෙනෙක් විදිහට යාට මිෂන් එකක් තියෙන්න ඕන. මම මේකයි මගේ ජීවිත කාලය ඇතුළත මේ මේ දේවල් තමයි මම निराකරණය කරගන්න හදන්නේ කියලා. නැතුව මං ඊළඟ අවුරුද්ද ෆිල්ම්යක් කරනවා, ඊළඟ අවුරුද්ද ෆිල්ම්යක් කරනවා. නැත්නම් මං සිංදුවක් හදනවා. ඒක ඇඩ්ජස් සිංදුවක් කරන්න මේ මම කියන්නේ. යාට යම් එයාගේ ජීවිතය ඇතුළේ අධ්‍යයනයක් තියෙන්න ඕන, මිෂන් එකක් තියෙන්න ඕන. මෙහෙම මොකක් හරි එහෙම එකක් නැතුව මොකක් කරි කරලා නිකන් ප්‍රශ්නත් හදාගෙන ඊට වඩා මේ ලෝක සිනමාකාරයෝ අපිට පේන්නේ ඒගොල්ලන් හරි මිෂනරිස්ලා වගේ. අපි එක එක නම් කියනවා පිටරට ෆිල්ම්ස් තාම බලන්නේ. ඒත් අපිට මෙතන බලපුවම මේ අපි නනුත් කියනවා අපේ ෆිල්ම් එක එක්කලා අපි චැප්ලින්ගේ නම කියනවා, කොකාගේ නමක් කියනවා, මොකක් කරි කියනවා. අපේ වැඩේ සීරෝ දින්නේ ඇත්තටම. හැබැයි අපි ඒකේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකට පාවිච්චි කරනවා. ලෝකේ අර ගොඩාක් කැප වෙලා අධ්‍යයනය කරලා මිෂනරිස්ලා වගේ ඉන්න ඩිරෙක්ටර්ස්ලා වගේ නිර්මාණකාරින්ගේ නම් පාවිච්චි කරනවා අපි නිකන් ප්‍රිලූඩ්ස් වගේ, කියන්නේ ඉන්ට්‍රඩක්ෂන්ස් වගේ. අපේ ෆිල්ම් එක පෙන්වන්න ඉස්සෙල්ලා පෙන්වනවා අපි ලෝකේ ලොකුම සිනමාකාරයෙක්ගේ වැඩ. ඒ ගැන කතා කරනවා, ඒ ගැන සම්මන්ත්‍රණ තියෙනවා, මේ ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් තියෙනවා. හැබැයි අපි තුල මොනවත් නැහැ. අපි තුල හිස්. සාකච්ඡා අවසානයේ මම ඔබට යොමු වෙන්නම්. එකක් තමයි දැන් මේ කතා වෙච්ච විවිධ කාරණා. එක තැනකදී දැන් මේ විවිධ මේ සිනමා නිර්මාණවල පශ්චාත් යුද සිනමා නිර්මාණවල ඉන්න අය සහ ඒ කාලේ නිර්මාණ කරපු අය ඒකට කොච්චර අවංකද? සම්මාන බලාගෙනද මේක කළේ? නැත්නම් මේක මේ විකුණ ගන්න ලේසි කාරණාවක් නිසාද කළේ? මොකද්ද ඔබ මේක දේශපාලනව දකින්න කාරණා කොහොමද මේක අපි විශ්ලේෂණය කරන්නේ? ඔවුන් කොතරම් තමන්ගේ කෘතීන් වලට අවංක වෙලා තියෙනවද? නෑ, මෙහෙම මම සාමාන්‍යයෙන් මම කැමති නැහැ කාගේවත් මේ අභිලාෂයන් මොනවද කියලා කියවන්න. මොකද මම ඒක ඉන්ටෙන්ෂන්ස් මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ කවුරුත් මොනවාරි කරනකොට. එයා ඇත්තටම මොකද ඒක ඕන කෙනෙකුට ඒක අර්ථකථනය කරන්න පුළුවන් එක එක විදියට. ඒක නිසා ඒක ටිකක් මම ඒ ගැන අර විනිශ්චයන් දෙන්න යන්නේ නැහැ. හැබැයි අර ඔබ අහපු අර මෙතන සාකච්ඡා වුණු මෙතන පොදු අභියෝගයන් ගැන මම කිව්වොත් එහෙම කේසෝ එක වෙලාවක කියනවා මේ සමහර නිර්මාණ සමහර චිත්‍රපටි ගැන කියලා ඔක පුළුවන් ද උතුරේ පෙන්වන්න කියන ප්‍රශ්නේ. දැන් අපි ගමු දැන් මේ වගේ අපිකම අබා වගේ චිත්‍රපටයක් උතුරේ පෙන්වුවොත් උතුරේ අයටත් පුළුවන් වෙයිද ඒක බෙදාගන්න ඒ අත්දැකීම? හරි. දැන් ඒ වගේම උතුරටත් එහෙම තමයි. සමහර චිත්‍රපට ඒක පුළුවන් දකුණේ පෙන්වන්න. දැන් ඒක විවිධ පැතිවලින් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේකේ ලිංගික පැත්තකුත් තියෙනවා. සමහරට මේ සමහර චිත්‍රපට මේක පුළුවන් දිස්ත්‍රීන්ට පෙන්වන්න. හරි. ඒ වගේ ඒ ප්‍රශ්නේ වැදගත්. මොකද අපිට ඒක යම් කොටසකට විතරයි නම් ඒ ෆිල්මේ ඒ චිත්‍රපටයේ රස විඳින්න පුළුවන්. ඒකත් එක්ක අනන්‍ය වෙන්න පුළුවන්. එහෙමනම් ඊතර ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ සිනමා භාෂාවටත් බැරි වෙලා තියෙනවා මේ අපි අතර සමාජයේ තියෙන මේ බෙදීම් ඉක්මවා යන්න. ආපහු ඊතර කොටු වෙලා තියෙනවා. ඉතින් දැන් ඔබ ඇහුවනේ දැන් මොකද දැන් අපි ද අලුත් තත්යකට ඇවිල්ලායි තියෙනවා. මේ කේසවත් කිව්වාගේ අපිට දැන් අලුත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ දේවල් වෙනස් කරන්න අවශ්‍ය නම්. හැබැයි එතනදී මං හිතන්නේ අපෙන්ම අහගන්න ඕන වැදගත් ප්‍රශ්නයක් තමයි මේ නිර්මාණය මට පෙන්වන්න පුළුවන් කාටද? මේක පෙන්වන්න පුළුවන් දකුණට විතරයි නම්, මේක පෙන්වන්න පුළුවන් මේ පිරිමින්ට විතරයි නම්, මේක පෙන්වන්න පුළුවන් බෞද්ධයන්ට විතරයි නම්. එහෙමනම් ඒ නිර්මාණයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි අපෙන් අහගන්න ඕන ප්‍රශ්නේ. හැබැයි අර කිපු අභියෝගයන් තියෙන මම දන්නවා ඒක ආර්ථිකයේ පැත්තෙන් ඒ සියලු අභියෝගයන් තියෙනවා තමයි. හැබැයි ඒත් එක්කම මම කියන්නේ මේ සීමාකම් ඇතුලේ හරි මේ කොහොම හරි මේ තියෙන අභියෝගවලට මුහුණ දීලම කරපු හොඳ නිර්මාණ තියෙනවනේ. දැන් මමත් එකගෙන ඇත්තටම මේ ඔබ නැතුව ඔබ එක්ක කියන එක ඒක විශිෂ්ට නිර්මාණයක්. දැන් මේ චිත්‍රපටිය ගැන වෙන වෙන කතා යනවා. දැන් සමහරව අහනවා මේ චිත්‍රපටියේ සිංහල හෘද සාක්ෂිය මේ චිත්‍රපටියේ තියෙනවා දෙමළ හෘද සාක්ෂියක. ඉතින් ඔහොම අහන්න ගියොත් දැන් ඕක හරියට අර ඉස්සර පරණ වාමාංශික මතයක් තිබුණා යම් කිසි කලා නිර්මාණයක් ආවයින් පස්සේ අහනවා ඔකේ පන්ති අරගලයක. ඉතින් එහෙම තමන්ගේ තියෙන ආකෘතිය අතුලට දාලා ඒ ආකෘතියේ තියෙන දේවල් ඒ නිර්මාණෙන් ඉල්ලා සිටින්න බෑ. දැන් ඔබ නැතුව ඔබ එක්ක ඉන්න ඒ කාන්තා චරිතය ලව්වා අපිට මේ අපි ආස දේවල් කියව ගන්න බෑ. ඒ නිර්මාණය වෙනස්. හැබැයි ඒ නිර්මාණය අපිට දැන් ප්‍රසන්නගේ නිර්මාණය ගත්තොත් දැන් ඒකේ ඒ චිත්‍රපටිය පුරාම
දිගටම තියෙන මං හිතන්නේ ඒකේ නැතිම දේ තමයි භාෂාව. ඒ කියන්නේ මේ සිනමා භාෂාව තියෙනවා. නමුත් ඒක හරි නිහඬයි. මුල ඉඳලා අගට. ඇත්තටම මේ චරිත අතර කතා බහන්නේ නැහැ. ඒකයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් මං කියන්නේ අපි සමාජයක් විදිහට අද මුහුණ දීලා ඉන්න ප්‍රශ්නෙත් ඒකමයි. කතා බහක් නැහැ. මේක නිහඬයි. අපි දන්නේ අනිත් කෙනා හිතන්නේ කොහොමද කියලා. අපි අය හිතන්න කැමති අපි හිතන විදිහටම අනිත් කෙනත් හිතන්නේ කියලා. නමුත් ඇත්තට එහෙම නැහැ. ඉතින් මං කියන්නේ ඒ ප්‍රශ්නය තියුණු විදිහට නිර්මාණය හරහා එනවා. කොහොමද තියෙන සීමාකම් තුල හෝ මේ කලා නිර්මාණ පැත්තෙන් අපි අපි මෙතන කතා කරන්නේ සිනමාව ගැන නිසා සිනමා භාෂාවෙන් අපි කොහොමද මේ අපිට උගන්වලා තියෙන අර පොදු ජන විඥානයේ සීමාකම් ඉක්මවා යන්නේ කියන්නේ. මම හිතන්නේ ඒක ගැන අපි බරපතල විදිහට හිතන්න ඕනේ කියලා මම හිතන්නේ. හොඳයි. එසේනම් අපි සාකච්ඡාව අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. හැබැයි වැඩසටහනින් සමුගින් යන්නට කලින් මතක් කරන්නම් දෙරණ ෆිල්ම් අවෝඩ්ස් 2015 පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම්. ලබන 13 ඉඳ රාත්‍රී 7 සිට ටීවී දෙරණ ඔස්සේ ඔබට දෙරණ සිනමා සම්මාන උළෙල නරඹන්නට හැකියාව තියෙනවා. තරංකාරී අංශයෙන් සම්මාන 18ක්, හෙට දවසේ සිනමාව වෙනුවෙන් සම්මාන 4ක්, ජනප්‍රිය අංශයේ සම්මාන 3ක් වශයෙන් තමයි සම්මාන ප්‍රදානය සිද්ධ වෙන්නේ. ඉතින් විවිධ විශේෂාංග සමගින් ඔබට රස විඳින්නට හැකියාව ලැබීවි ටීවී දෙරණ ඔබ වෙතගෙන එන දෙරණ සිනමා සම්මාන 2015. ඉතින් අද දවසේත් මේ සාකච්ඡාව මේ අවසාන සාකච්ඡාව දෙරණ සිනමා සම්මාන උළෙලට පෙර පවත්වන. ඉතින් මේ සාකච්ඡාවේ මේ වැඩසටහන මාලාව අපි අවසන් කරනවා. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා හැම දිනාටම අද දවසේ මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. එසේනම් සමුගෙන යන ටයිම් මේ සූදානම් වෙන්නේ දෙරණ සිනමා සම්මාන 2015 දී හැම වෙන බලාපොරොත්තු ඇතුව.